දැන් අපි බලන්නකෝ, දැන් ඈතාතීතයේ ස්වාමීන් වහන්සේලා විශාල දෙයක් කරලා, මම නිතරම කියන්නේ ඒකයි, මේ අද කාලේ මාත් එක්ක ස්වාමීන් වහන්සේලාත් එක්ක බලනකොට ඈතාතීතයේ ස්වාමීන් වහන්සේලා ආගමික වතාවත් හැම දෙයක්මත් කළා. නමුත් විශාල ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන්, ශාසනය වෙනුවෙන් වගකීමක් දරුවා. විශාල වගකීමක් දරුවා. මේ ටික රැක ගන්නට ඕනේ කියන එක වගකීම සහගතව කළා. අර එන පිරිසට බණදහමක් කියලා යවන මට්ටම් පමණක් නෙමෙයි, පාංශකුලයට ගිහිල්ලා බණදහමක් කියලා යන මට්ටම් පමණක් නෙමෙයි, සමස්තයක් රටේ ජාතිය පිළිබඳව විශාල වගකීමක් දරුවා. ජාතියට අනුතරක් වෙනකොට වහා ක්‍රියාත්මක වෙලා කොහොමත් ඔක්කොමලා එකතු කරන්න බෑ. ඔය කොයි කාලෙත් සුද්දටත් උල්පන්දන් දුන්නු හාමුදුරුවෝ හිටියා, කොටියටත් උල්පන්දන් දුන්නු හාමුදුරුවෝ හිටියා, අද මරක්කලයටත් උදව් කරන හාමුදුරුවෝ ඉන්නවා. ඕකේ අඩු වැඩි වශයෙන් කවදත් තියෙනවා. ඕක සම්පූර්ණ නිවාරණය වෙන්නේ නැහැ. නමුත් මේ මැද තමයි දැන් අපේ සෝම ස්වාමීන් වහන්සේලා කටයුතු කළේ. මොනතරම් තාඩන පීඩන කොච්චර මැදද, අන්තිමට ජීවිතෙත් නැති වුණානේ. දැන් මඩිහේ මහානායක ස්වාමීන් වහන්සේලා කටයුතු කළේ මොනතරම් කරදර ඔගොල්ලෝ හිතලද නැහැ කියලා. නෑ, උන්වහන්සේට ජාතිවාදය අවුස්සනවා කියලා ලියුම් පොදි පිටින් එනවා. උන්වහන්සේ කියනවා ඒ දවස්වල මේ ඩස්බින් එකට ලියුමක් ඇවිල්ලා, මේ ඩස්බින් එකට ලියුමක් ඇවිල්ලා කිය උන්වහන්සේ ඔක්කොම දානවා. උන්වහන්සේලා ජාතිවාදයක් අවුස්සන්නේ නෑ. උන්වහන්සේලා මතු බුදු වෙන උතුමෝ. අනගාරික ධර්මපාලතුමාලා තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ. ඒ උතුම මතු බුදු වෙන උතුමෝ. නමුත් උන්වහන්සේලාට යනකොට මේ බෝධිසත්වවරු අනුගමනය කරව පිළිවෙලක් තිබුණා. පාරමී භූමියේදී නිකම් පැත්තකටලා යන එක නෙමෙයි. ඔබපාතිකව පහළ වෙච්ච කෙනෙක් නොවන නිසා තමන්ගේ බෝධිසත්ව චර්යාවත් දියුණු කරගන්න අතර, බුදුබවේ වැඩ කරගන්න අතර, ඉන් මෙහා පැත්තේ යන කට්ටිය මේ බෞද්ධයෙක් කියන්නේ, භික්ෂුවක් කියන්නේ, අත් දෙක පොරවාගෙන පැත්තකටලා ඉන්න කෙනෙක් නෙමෙයි. එයා තමයි සක්‍රියම චරිතය. එයාගෙන් තමයි තමන්ගේ රටට, තමන්ගේ ජාතියට, තමන්ගේ ආගමට, තමන්ගේ මව්ට, තමන්ගේ පියාට, තමන්ගේ ඥාතිවරුන්ට, වර්ගයාට යමක් වැඩිපුරම සිද්ධ වෙනවා නම් අර්ථ සිද්ධියක් ඒ හොඳ බෞද්ධයාගෙන්, ඒ හොඳ බෝධිසත්වවරයාගෙන්, ඒ හොඳ බෝධිසත්වවරියකගෙන්. මොකද ඒගොල්ලන්ගේ දැක්ම පුළුල්. ඒක දැක්ම පුළුල් නොවුනාට පස්සේ දැන් අර සමහර දැන් ඔය කතා කරනකොට දැන් කියනවානේ, දැන් ඉතින් මෙහෙමයි අර එහෙමයි කියලා. ඔය ජාතිය රට පිළිබඳව හැඟීමක් නැති මිනිස්සු ජාතිය රට ගැන නෙමෙයි, රට ජාතිය ආගම ගැන නෙමෙයි, තමන්ගේ දරු මුණුමුරු මිනිබිරියන් ගැනවත් හැඟීමක් නැහැ. මං කියන්නේ ඒකයි. මං අදත් කීව එකයි, පොලිසිය මහත්තුරුන්ට වටේට වට කරගෙනකොට මං කව ඔහෙලා බලා ගන්නවා, ඔහෙලාගේ දරුවන් වෙනුවෙන් මේ හාමුදුරුවෝ මේ නිහ නිරාහාරව මේවා කරන්නේ. හාමුදුරුවන්ට දරුවෝ නැහැ, හාමුදුරුවන් නොලැබෙන දෙයක්වත් නැහැ. හමුදුරට සිව්පස්සේ ටික ලැබෙනවා. ඇයි අඬු පුප්පගෙන ඉන්නේ? මං කෝ අක්කලේ පත්වලට ගිහලා අඬු පුප්පන්නකෝ. ඈ, මම ලස්සට කියනවා ඉතින්. එතකොට ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලාට යම් වගකීමක් තියෙනවා. අපටත් එහෙම තමයි, සියලු දෙනාට එහෙම තමයි. වගකීමක් දරන්න ඕනේ. එහෙම වගකීමක් දැරුවේ නැත්නම් අර විදිහට දැන් ඔයගොල්ලෝ කැමතිද දැන් බලන්න මෙහෙම නිගමට හිතලා, දැන් ඔයගොල්ලන්ගේ දුවා දරුවන් මුණුමුරු මිනිබිරියන් තව අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් ගිහිල්ලා සුළු ජාතියක් බවට පත් වෙලා අර ඉරාන ඉරාක වගේ රටවල් වල ඇති වෙච්ච ඒවා බෞද්ධ රටවල් මේ කාලේ 100ක් 100ට 100ක්ම දැන් එහෙම ඇති වෙලා ගිහිල්ලා දැන් සිංහලයන් නැති වෙලා නැති වෙලා ගිහිල්ලා අර ඒ රටවල් වල සිද්ධ වෙච්ච ඉරනමම ඒ රටවල් පාවිච්චි කරේ කුරාණයේ තියෙන ජිහාඩ් හතරක්. ජිහාඩ් කියලා කියන්නේ ප්‍රතිවාදීව මර්ධනය කරන ක්‍රම හතරක්. ඒ කියන්නේ කුරාණයේ උගන්වන්නේ බයිබලේ එහෙම ක්‍රූරයි ගැන්වීමක් නැහැ. භගවත් ගීතාව එහෙම ක්‍රූරයි ගැන්වීමක් නැහැ. නැත්තම් අපට ඒ ආගම් ගැනත් කියන්න බැරිය. බුද්ධාගමේ කිසිසේත්ම නැහැ. බුද්ධාගමේ කිසිසේත්ම නැහැ. හැබැයි කුරාණේ තියෙනවා. ඒක නබිතුමා කියලාද පස්සේ ඇතුළත් කරගෙනද කියන එක ඒගොල්ලන්ගෙන් අහගන්න. ඒකේ තියෙනවා ජිහාඩ් හතරක්. ඒවක් තමයි හදවතේ ජිහාඩ්. ඒ කියන්නේ සැඩපාරුස සිටිවිලි. ඇයි එහෙම හිතන්නේ? ඉස්ලාම් නොවන සියලු දෙනා සතුරන්සේ සලකන්න. කුරාණේ තියෙන නරම් බලන්න. ඉස්ලාම් නොවන සියලු දෙනා සතුරන්සේ සලකන්න. සතුරා නැති කිරීම සඳහා, මර්ධනය කිරීම සඳහා ජිහාඩ් හතරක් තියෙනවා. මේ පැටව අහගන්න. ඔගොල්ලෝ කියයි ඊළඟට අහවල් හාමුදුරු ඔහොම කතා කීවා. ඒක එහෙම තමයි අද මේ වෙලා තියෙන්නේ. අපේ මිනිස්සුන්ට කොච්චර හරි කීවා, අපේ වැඩිහිටියන්ට මේ ඔළුව වලට ගියේ නැහැ. එදාට මතක් කරන්න.
ඇයි අනගාරක ධර්මපාලතුමා කීවේ සුද්ධ මේක අල්ලණ්ඩාවේ කෝ තුවක්කුවෙන්. හැබැයි මේක මරක් කල අල්ලනවා කිව්වේ ප්‍රජනනයෙන්. අදේක යථාර්ථයක් නෙමෙයිද? අදේක යථාර්ථයක් නෙමෙයිද? අපේ පවුලවල කීයද? එකයි නැත්තම් දෙකයි උපරිම තුනයි. ඒ පවුලවල කීයද? 10යි 12යි. නේද? 10යි 12යි. අපි පුංචි සමීක්ෂණයක් කරා නෙළුම් දෙනිය පැත්තේ. අඩුම පවුලේ තියෙනවා 6ක්. එක අපේ ග්‍රාම සේවක මහත්තයෙක් තැනකට ගිහිල්ලා තියෙනවා කූඩාරමක් අටවගෙන වාගේ ඉන්නවා. ළමයි 8 දෙනයිලු. පස්සේ මේ මිනිස්සයා කියලා තියෙනවා ඉතින් මේ කොහොමද එකෙක් දෙකෙක් හදාගන්නේ ලොකෝ අපි වාගේ මේ ඉන්නවත් තැනක් නැහැ නේ මොකද මේ කියලා. කතා කරන්න එපා. කතා කරන්න එපා. එකෙක් හැදුවා කියලා කියන්නේ එක ඡන්දයක්. ඔය අවුරුදු 15-16ක් වෙනකල් කොහොම හරි වේලක් කර වේලක් හරි කණ්ඩ දුනොත් මොකක් හරි කරලා ජීවත් වෙයි. බලන්න මේ පැල දක්වා ගිහිල්ලා තියෙන sannivedanaya කොච්චරද කියලා එතකොට. බලන්න මේ දැක්ම. මේ මිනිස්සුන්ට කොහොමද මේක ගියේ? අන්න බලන්න ආගමික නායකත්වයේ ජාතික නායකත්වයේ හරි ප්‍රබලයි. හැබැයි අපේ ආගමික නායකත්වයට අපේ ජාතික නායකත්වයට පොන්ති පවුල රත්තරන් බහුබූත ගේනකොට ඕක අප විනාශ කරන්න එන්නේ කියලා ඒකෙන් අපේ මිනිස්සු ටික බේරගන්න බැරි වුණා. එකම රටක හිටියේ අපි මහ ජාතිය කාලේ 85ක් විතර. මේ මිනිස්සු 5-6ක් විතර. ඒ මිනිස්සු ගත්තේ නැහැ. ඒ මිනිස්සු ටික බේරගත්තා. ඒ ආගමික නායකත්වයේ ජාතික නායකත්වයේ අපේ ටික බේරගන්න බැරි වුණා අපේ ආගමික නායකත්වයට ජාතික නායකත්වයට. හැබැයි මඩේ මහානායක ස්වාමීන් වහන්සේලා කෑ ගහලා තියෙනවා. උන්වහන්සේලා කතා කරලා තියෙනවා. නැවත අද තිබුණු තත්ත්වෙ තියෙන්නේ නැති හාමුදුරුවන්ට පිස්සු කියලා කියන්නේ ඇති. අදත් ඒකනේ. ඇයි අදත් කියන්නේ කීවට පස්සේ අපට සල්ලි කොහෙන්ද ඔවා කරන්න හාමුදුරුවෝ නම් කරේ? සල්ලි අපටද නැති වෙන්න ඕනේ, ඒගොල්ලන්ටද නැති වෙන්න ඕනේ? නිකන් හිතලා බලන්න අපටද 65610 එම තිබුණේ, රටේ සියලු සම්පත් අපටද තිබුණේ, පුවක් ගෙඩියයි පොල් ගෙඩියයි අපේ ගෙවල් වල අහුල අහුල අපායටද තිබුණේ කියලා. එහෙනම් ඇයි මේ වෙනසක් වෙලා තියෙන්නේ? එහෙනම් අපි ආර්ථිකයෙන් වැටුණා නම්, එයත් ආර්ථිකයෙන් නැගුණා නම්, එහෙනම් මෙතන ප්‍රශ්නයක් තියෙනව නේද අපේ පැත්තෙන්? ඇයි අපි වැටුනේ? ඇයි ඒගොල්ලෝ නැගිට්ටේ? සියල්ල අපටනේ තිබුණේ. ආගන්තුකව අප පිරිස නේ පිරිස. ප්‍රශ්නයක් තියෙනවා එතකොට. ඒ නිසා අපට නෙමෙයි එනවා නම් ආර්ථික ප්‍රශ්නේ එන්න ඕනේ. ඒත් අන්ට. එක මතක තියාගන්න. ඉතින් ඔන්න ඔය විදියට බලන්න දැන් මේ විදියට හැම හාමුදුරුවම වාගේ යම් දේශනාවක එක විනාඩි 10ක් ගන්නවනම් මේවා මිනිස්සුන්ට යනවා. බලන්න කොළඹ. කොළඹ ප්‍රදේශයේ 90 දශකයේ සිංහලයේ 51ක් හිටියා පුතේ. අද කීයදින්නේ? 112යි. අනිත් දිස්ත්‍රික් වලට ඕක වෙලා නැද්ද? වෙලා තියෙනවා. හැම නගරයකම ඔය ඉරණම සිද්ධ වෙලා නැද්ද? වෙලා තියෙනවා. ඒ ඉරණමේ ප්‍රබලත්වයේ නේද ඔය ඇවිල්ලා තියෙන්නේ? කොඩි පුච්චණ්ඩායි, පිළිම කඩණ්ඩායි, බෝධි කපණ්ඩායි, ලී රණ්ඩායි, බෝධි කපලා. ඉතින් ඔන්න ඔය ඛේදනීය තත්වයක් අපට පේනවා. ඔගොල්ලන්ට පේන්නේ නැති වෙයි. අපට පේනවා. අපි ඒක කතා කරනවා ඔය පැහිච්ච ඕගොල්ලෝ අපි වෙනුවෙන් නෙමෙයි. මෙන්න මේ පැටව වෙනුවෙන්. නැත්තම් අපි මලතැනටත් සාප වෙයි. වගකීමක් තියෙනවා. මොකද මේ පැටව ලොකු වුණාට පස්සේ කියයි ඒ කාලේ හාමුදුරුවරු තුවක්කු අමෝරාගෙන ඉන්නකොට කොඩිය බිම දාලා පාගපු හාමුදුරුවරු ඉන් මෙපිට ආයෙනම් ওই බත් කකා පැත්තකටලා ඉන්න ඇති කියලා මේ පැටව කියයි ලොකු වෙනකොට. එහෙම කියන එකේ යුක්තියුක්ත භාවයකුත් තියෙනවා.